මං හිතුවා ඊයේ රෑ 12 විතර වෙනකන් චන්ද්‍රාදිත් එක්ක කතා කර කර හිටපු නිසා අද උදේ නැගිටින එකක් නැහැ කියලා. ඔයා මේ කොහේ යන්නද ගුණේ? මිනිහා අපිට සලකන විදිහට තමයි අපි මිනිහට සලකන්න ඕනේ. මිනිහා අපිට ලොකු සම්පතක්. කලදුටු කල වලහිය ගන්නවා වගේ ඒක රැක ගන්නත් අපි දැනගන්න ඕනේ. ඒක තමයි කම්මැලි නැතුව ලෑස්ති වෙන්නේ. එහෙම නැතු කොහමද අපිට ගොඩ යන්න තියෙන එකමගේ එක මහන් නරුම මිනිහෙක් නෑ නෑ මිනිහාගේ නරුම ගම් මිනිහා ගාව හරි අපිට ඒ වැඩක් නෑ නේ මිනිහා කරගන්න කුසල කුසල ඒවා මිනිහා ගෙනියයි අපි අපිට වාසියක් ගමු ඒ වාසිය අපිට අනේ මන්ද දැන් ඔයාව ලෑස්ති වෙන්නේ සුභද්‍රගේ දුව හොයන්නද නැතු නුඹට යන්න සහෝදර ගමට ඕම සුසුමත් දෙයක් හෙළුවට කමක් නෑ. හැබැයි ඔය සුසුම් කඳුළු බවට පත් කරගෙන අපි බලාපොරොත්තු වෙදිය කරන්න එපා. හරි. එහෙම වුණොත් අපිට කර කියා ගන්න දෙයක් නැති වෙනවා. අනුලා අතට ආපු කුරුල්ලා යන්න දෙන්න හදන්න එපා. මම යනවා. කුරුළු ඊයේ කියලා යන්නත් බැරි වුණානේ. ඔයා ඔෆිස් යන්න කලින් ඔන්න මං ආවා. ඉවර වෙලා බ්‍රෙක්ෆාස්ට් එකවත් ගන්න නැතුව එන්නේ නැත්තේ කුරුළු ඔෆිස් යන කලින් ගෙදරට එන්න වෙන්නේ නැති නේද? ඔව්. ඉතින්? ඉතින් කියන්නේ ඒ වුණාට කුරුළු ගෙදර නෑනේ. ඒකයි. ඔයාගේ කුරුළු ඊයේ උදේ ඉගිල්ල ගියපු පාර තාම ගෙදර ආවේ නෑ. මම හිතන්නේ කුරුල්ලෙක් එක්ක ඉගිල්ල ගිහිල්ලාද කොහෙද? මොනවද ඇන්ජලා ඔයා මේ කියවන්නේ? ඔයාට විකාරද? විකාර නැහැ. හැබැයි අන්න අර වගේ අයියට නම් පිස්සු හැදෙනවා.
පස්ස කැඩිච්ච කඩිය වගේ එහාට මෙහාට දුවනවා. අනේ දෙයියනේ. ආ මිමි. කලබල වෙන්නේ පරේෂ්ම කලබල වෙන්නේ වා. ඔයාගේ කුරුළු ඔහොම පියාඹල ගිහිල්ලා කවදාරි අත්තඩු කැඩිච්ච දවසට කැරකිලා ඔයා ළඟම ඇවිල්ලා වැටේ. හරියට මහා අම්මන්ටි වගේ. ඇන්ජලා ඔහෙට පිස්සු හැදිලාද? ආ මොනවද මේ දොඩවන්නේ? මේ පාර කවුද? චාබි රමාරාවුල් මචං ඇත්තටම රමාර අප්සෙට් මේ කෙල්ල ගැන කිසිම නිවුස් එකක් නැතුව අර කිසිම දෙයක් ගන්න මූඩ් එකක් නැහැ මචං බොහොම ඩවුන් ගියාම ඒක පිටතට පේනවා මචං ඒක මේ පර්සනලිටි එකට හොඳ නැහැ මේ කෙල්ල ගැන නිවුස් එකක් නැතුව හා මේ කෙල්ල නැතුව කොහොමද මේ ඔෆිස් එකේ වැඩක් කරගන්නේ මට පොඩක් කියපන් ඔබ හා හරිකම මේ අවශ්‍යම වෙලාවේ මට තේරෙන්නේ නැව මම නම් කිසිම දෙයක් තේරෙන්නේ නැහැ මේ මට බෝ අවංකවම කියපන් බෝ ඇත්තටම අවුලෙන් ඉන්නේ මේ කම්පැනිට වෙන පාඩුවෙන් හින්දාමද නෙමෙයි රාජ් විකාර කියවන්න එපා බං මගේ අතුරුත් ඒ කෙල්ලේ වරදක් වුණා මේකේ කෙල්ල ඉන්නේ පුදුම ෆැමිලි මැටර්ස් ටිකක් එක්ක මට මාර ගිල්ටි ෆීලිං මචං මට තේරුම් ගනි මට මාර ගිල්ටි ෆීලිං අපි මචං I can understand what you saying මචං ඒක නෙමෙයි මෙතන තියෙන ප්‍රශ්නේ මචං මං කියන්නේ මචං ඕනම කෙල්ලෙක් කැමති නැහැ තමුන්ගේ කොල්ලා විශේෂයෙන්ම වෙනත් කෙල්ලෙක් ඉන්න මචං පල්ලහැට වැටලා ඉන්නවා දකින්න මං කියන්නේ පූජා මචං ওই වෙලාවේදී මොකක් හරි මචං මේ එක මෙතන මොගුලි ප්‍රශ්නයක් එහෙම නැහැ හරි මෙතන තියෙන්නේ මනුස්සකම ගැන දෙයක් තීරු ගන්න කොබම් ප්ලීස් හා අපේ ඔළුවක් තියවනේ ප්ලීස් try to understand situation හරි මම ওই කෙල්ලෝ හොයන්න මට උදව් කරන්න හා හැබැයි ඒක කන්ඩිෂන් එකක් මත බොහොම පල්ලයට වැටලා ඉන්නවා දකින්න මචං මම පර්සනලි කැමති නැහැ. ඒක මේ කම්පැනිට හොඳ නැහැ මචං. චන්ද්‍රාදිත්‍ය පිරිතාටිය ඉස්පිරිතාලට යව මොකද සුපත්‍ර උඩේ මං ඇඩ්ඩින්න ඉස්පිරිතාලටිය සමහර විට හොඳ වෙලා ඇයි සමහර විට නොයේ වෙච්ච දේ පැහැදිලිව කියන්න මොකද ඉරා උනේ ඇච්චර කලවර තිබුණ නැහැ. පොය ගෙවිලා දවස් දෙකක් නිසා හඳ හොඳට මෝරලා තිබුණා. මට ඒ වගේම වැඩක් නැහැ.
උනේ මොකද්ද කියලා කියන්නකෝ. ඇඩ්ඩින් මාව මරන්න ආව. ඇඩ්ඩිගේ තත්ත්වය කොහමද? මැරෙන එකක් නෑ. ඉස්පිරිතාලට ගෙනියද්දි සිහිය තිබුණා. කොමේ ෆේස් එක ඩබල් වෙලා ඩබල් වෙලා නැවෙයි යන්නේ මට පිස්සු හැදිලා ඉන්නේ අම්මෝ පිස්සු හැදිලා නම් පිස්සන් කොටර යන්න නැත්නම් මේ ඔෆිස් එකේ ඉන්න අනිත් අයට පිස්සු හැදේ ඔයාට මං ගැන කිසි ගාණක් නැ මේ මේ ඒක නෙමෙයි ඔයාගේ ෆේස් එක ඩබල් වුණාම ඔයා මාරම මාරම ස්වීට් ආ සහතිකත් සස සහතිකත් හෙල්පියක් ගහමුකෝ ෆේස්බුක් දාන්න පුළුවන් අනේ මේ ඔය ඔරොප්පු මූඩ් එකේ සෙල්පියක් ගැව්වොත් මගේ ෆේස් එක පේන්නේ ඩබල් ට්‍රිබල් වෙලා ඕ සර් මිස් දෙයියන් පමම මේ කියන්නේ එහෙනම් ෆේස්බුක් එකට වෙන ෆොටෝස් මොකුත් ඕනේ නැහැ එනරු මිස් විතරක් නැති සෝරි මිස් සෝරි තරා ගන්න ඕනේ නේ මේ ඔයා අපිට උදව් කරේ නැති වුණාට අපි නම් ඔයාලට උදව් කරනවා කුල්ලු නැති නිසා තමයි මේ සේරම් ප්‍රශ්න ඔය කියන්නේ ආ කුරු නැති වූ අඩුපාඩු වල දැන් තේරලා තියෙන්නේ මොන අඩුපාඩුවක්ද අනේ මං කිව්වේ එයා හිටියනම් මං ගොඩේ ගොඩ කියලා මේ ඒක නෙමෙයි ඊයේ අභිමන් සර් මට කෝල් කරා මම රවුලෙන් ඉන්නේ මේ ඔව් මාව දැක්කම යකෙක් දැක්කා වගේ මාව බැලලා ඉලව ගන්නවන් කුල්ලු නැති තරහ මගෙන් පිරිමහනවද කොහෙද මම ආර බොරන්නේ කුරු නැති තරහ ඔයාගෙන් අරන් හරියනවද
ඔම ගියොත් මිනිහට පිස්සු ඇති. මේ මන්ද. තාතේ මං ගමනක් ගිහින් එන්න කියලා. ගමන? ඒ කොහෙද? යාළුවගේ ගෙදර. සෝදුව. ඔයාලට පොඩි කාලේ ඉඳන් නීති දාලා නැහැ. හිර කරලා හදලා නැහැ. නිදහසේ ඉන්න දීලා තියෙනවා. ඉතින් තාත්තේ අපි ඒ නිදහසින් වැඩ වැඩ කරලා තියෙනවද? ඔයාගේ විශ්වාස කරලත් නැහැනේ. ඒක තමයි නීති දාලා නැත්තේ. එතෙන් අපිට ලොකු අවදානමක් තියෙනවා. ඒ නිසා අපි පරිස්සම් වෙන්න ඕනේ. ජම් මම වෙනස්ුනේ ඒක එල්ල නිසා. ඔබට තේරුන්නේ නැද්ද? මට අබ්සලුට් ඒකයි රාජ්. Thank you.